Ada ire balak. මා සුන්දර දිහා බැලුවාම අපිට හිතින් මේ පොඩි අදහසක් ගන්න පුළුවන් ඒකේ බිල්ඩින් එකේ ස්වභාවය. गल मुका पहांग उदाहरण सीगिरी बलन एन सील दिनाटम अलुत परिच्छेदय दिन्यान्नि सीगिरी बलल इवर करन्न हेकी अवज्ञे अद अपियन्नि अलिगल पहांगल ඔබට හඳුන්වා දෙන්න සීගිරිය බලන්න එන ඔබ හෙට ඉඳලා අනිවාර්යයෙන්ම සීගිරිය බලලා බිතසිතුවම් බලලා කෞතුකාගාරය බලලා එතනින් එපල්ලෙහාට ඇවිල්ලා පහන්ගල නරඹලා මේ දුෂ්කර ගමනේ අලිගලක් බලලාගෙන යන්න පුළුවන් එන්න යන්න අපිත් එක්ක අලිගල බලන්න अक्षर वर्तमान पास बल हमारू ने
මොකද අත්දැකීම? සැප කියලා කියන්නේ. ඒක තමයි. පුල් සැප. මරණය ඒක තෙන් දිදෙන. ඔරු 10 කට විතර ඇති. ඔරු අපේ අවසානයේ අපේ කවුරු හරි ඉනවනේ ඉල ගන්නනේ අපේ ඔයාට පස්සේ. තාම අපහසු ගමන සීගිරියේ. මේ පරිම දෙන්නේ. නොදුටු දසුන් බලන්න නම් ඉතින් මේ වගේ කට්ටක් කන්නේන. මොකද මල්ලි ගස්සල්ලගෙන අමාරුද? හරි අමාරුයි. මේ වගේ කට්ටක් කාලා තියෙනවා. කාලා තියෙනවා කාලා නැහැ. ඉතින් මොකද ගමන කැහිද? ඇත්තටම වටිනවා. දැන් සීගිරිය આવොත් අනිවාර්යෙන් එන්න ඕන. අලි ගල බලන්න එන්න ඕන. මේ වගේ දාඩිය දාගෙන එන්න ඕන. ඔව්. අලි ගල බලන්න යනකොට ගිමන් හරින තැන මේ. අලි ගල බලන්න ගමනේ ගිමන් හරින තැන. ගල විතර. අපි මේ ගෙලින් නැගින්. මුලයි පාස්සේ දෙන්න. ළඟයි. සිංගප්පූර් මේ සිංගප්පූර් ගලේ පාමු. පාමුල. දැන් මෙතන ගිමන් හරින්න මන් තියෙන්නේ. ඔව්. මේක මගෙන් ඇහුවා උදේ කෙනෙක්. මේ ගල් ගෙනාවේ කොහෙද කියලා. මම හිතනවා ඒක උත්තරේ හම්බෙන්නේ නැති කියලා. අපි ආරම්භයේ ඉඳලා මෙතනට කල් තිබුණු විචය එයාලා භාවිත කිරීම තොරව ඉතුරු වෙච්ච ලොකු ගල් කුළු ටික තියෙනවා. ඒ නිසා ප්‍රමාණවත් ගල් මේක ඇතුලේ තියෙනවා. සමහර කොටසක් එළියෙන් ගේන්නදී විශේෂයෙන් පඩිපෙළවල වලට දාලා තියෙන ගල් මෙහෙ ඒවා නෙවෙයි. සීගිරිය සීගිරිය එළියට. මේවම මේක ගැන ලොකු අදහසක් නැහැ. විශේෂ ගොඩනැගිල්ලක් තියෙන උඩ පේනවා. කරුපාදම් වර්ග දෙකක් තියෙනවා. එකක් මේ 40 ඒවා. අනිත් එක රවුම් මේක ගොඩනැගිලේ පොඩි හතරස් කැටියක් තියෙන එහා පැත්තට විහිදෙනවා. එතන මේක උළු හම්බේන අර පහල දකින්න ඇති උළු වගේක් තිබුණා. මේක හෙවිල්ලා තියෙන්නේ නැති හරියටම කියන්න අමාරුයි. මේක මොනවද තිබුණේ කියලා. එකක් කියත හැකි ඒ අර ප්‍රධාන සන්දර්භයටම තමයි මේක අයිති වෙන්නේ මේ කක් මාක්ස් අනුව. හරි. විවේක ගත්තනේ දෙයියන්. දැන් මම පොඩක් එකක් මේ මේ වගේ වලවල් නිදන් සිග්නල් එක උච්චාරණය. ඒක අපිට දැන් නිදන් තමයි. संप्रदाय අධ්‍යක්ෂ ජෙනරාල් කුමාගේ ගමන නම් ශ්‍රීගින් යනවා හැම ගමනක්ම එහෙම තමයි යන්නේ ඕ මල්ලේ අපි එනකෝ කාන්තේන ඕ ඔයාට අපි කිව්වෙන් අපි ගියායි කියන එක තමයි සඳහන් වුනේ ශ්‍රීගින් ඉතිහාසයට අදාළ පැත්තට ගියපු අලුත් අලිගල ලෙන සීපද මළුවට නැගෙන ෆියුනරල් එකට යන්න මේ රවි සිංහපදියට සිංහපදියට මළුවේ යට ඉන්නේ අපි අයියන්නේ බය අර පැත්තට එන තාන්ති අපි මේ පැත්තට පොඩි ඉතර කරන දැන්ම ගමු අපේ ආවේ නැහැ හැමරාවනේ ආවේ නැතෝ සේවා මුදන් කියන්නේ හරි ලයිට් කියලා දිනේ संजीत भंडार दिशा नायक पुरा विद्या पश्चात उपाध्याय
අපි දැන් ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයකට. මොකද අපි ඊයේ ඉඳන් හැරබුවේ ඇත්තම ඓතිහාසික අවධියට අයිති තොරතුරු. සීගිරිය සහ දඹුල්ල කියන ස්ථානයේ තියෙන තොරතුරු තමයි අපි බැලුවේ. ඒතර දැන් ඇවිල්ලා තියෙන සීගිරිය පුරා විද්‍යාත්මක පරිප්‍රේම ප්‍රාග් ඓතිහාසික සාධක පිළිබිඹු කරන ස්ථානයකට. එතකොට සීගිරිය කියලා කියන්නේ හරියට මොසයික් එකක් වගේ. ඒ කියන්නේ අපි උදේවල සම්පූර්ණ ඇවිද්දී ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ කිසු වර්ෂ 500 වසරේ නගරයක් විදියට සංවර්ධනය වෙච්ච ස්ථානයක් තමයි අපි නැරඹුවේ. නමුත් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිසු වර්ෂ 500 වසර බොහෝ ඈත. ඒ කියන්නේ අවුරුදු 1500කට විතර එහා පැත්තේ ප්‍රාග් ඓතිහාසික සාධක හම්බ වෙච්ච අලිගල ස්ථානයේ. මේක තවත් වැදගත්කමක් අපිට තියෙනවා. ලංකාවේ සංස්කෘතික අවදි කීපයක් නියෝජනය කරනවා මේ ස්ථානය. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික අවදියත් පූර්ව ඓතිහාසික අවදියත් එකට මුණ ගැහෙන සාධක හම්බෙන ස්ථානයක් තමයි අලිගල කියලා කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ මෙසොලිතික අවදිය සහ පූර්ව ඓතිහාසික අවදියේ සංක්‍රාන්තික තොරතුරු හම්බ වෙන වැදගත් ස්ථානයක් තමයි අලිගල කියලා කියන්නේ. පස්සට කරන්නේ. එතකොට අපිට අනිත් අතව වැදගත්කමක් තියෙනවා සීගිරියේ සංස්කෘතික අවදි ගත්තාම මේ තියෙන්නේ මුල්ම අවදිය සීගිරිය. මේ තමයි ලංකාවේ මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුම. එතන උතුරු බෑවුමේ ප්‍රාග් ඓතිහාසික සාධක අපිට අතිශය වැදගත්. මොකද හේතුව අපිට ප්‍රාග් ඓතිහාසික මිනිස්සු පිළිබඳ තොරතුරු හම්බ වෙලා තියෙන ලංකාවේ තෙත් කලාපේ වැඩිපුර. නමුත් අපිට පේනවා ක්‍රිස්තු පූර්ව 5000 විතර පස්සේ ඔවුන් විශේෂයෙන්ම 2500 විතර කාලාවදී වෙනකොට තෙත් කලාපයෙන් වියලි කලාපයට කැමිනීමේ සාධක පිළිබිඹු කරන ස්ථානයක් තමයි අලිගල කියලා කියන්නේ. එතන මේ ස්ථානයෙන් අපිට ශුද්‍ර ශිලා මෙවලම් මෙසොලිතික අවධියට අයිති ශුද්‍ර ශිලා මෙවලම් ඒ වගේම ඌර් ඓතිහාසික අවධියට මේකේ කටාරයක් කරගෙන ඉඳලා මෙතන වතුර එන්නේ. ඒ වතුර එක තමයි වලක් කරන්නේ කටාරේ. මේක එහෙම නෑ. ප්‍රීස්ටි වල කටාරයක් කරන සම්ප්‍රදාය තිබුණේ නෑ. මොකද එයාලා තිබුණේ නෑ යකඩ. ඒකත් අපේ කටාර පුළා යකඩ. ආයතන ක්‍රිප්ටෝයේම සහයෝගයෙන් සීගිරිය ගැන ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර මේ අපි දැන් ඇවිල්ලා ඉන්න අලිගල කියන ස්ථානය අපිට වටින්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් හම්බ වෙන වැදගත් ස්ථානයක් විදිහට. විශේෂයෙන්ම සීගිරියේ මේ උතුරු බෑවුම අපිට පේනවා. මේ ගල්ලෙන බලපුවම කටාරම් කොටලා නැහැ අපිට කියලා කිවවලු. ඒ කියන්නේ සීගිරියේ බටහිර සහ අනිත් බෑවුම් බලපුවම සියලුම ගල්ලෙන්ම කටාරම් තියෙනවා. ඒ කියන්නේ අපිට පේනවා ප්‍රාග් ඓතිහාසික අවධියක් පස්සේ පූර්ව ඓතිහාසික විදේ සාධක ඊට පස්සේ ඓතිහාසික විදේ සාධක අපිට හම්බ වෙන්නේ මේ ගල්ලේ සාපේ. ඒකට හේතුව බණ්ඩාරනායක මහත්මයා පැහැදිලි කරන ආකාරයට සීගිරිය මුලින්ම ප්‍රාග් ඓතිහාසික අවධියේ පස්සේ අපිට ඉඳපු තොරතුරු හම්බ වෙන්නේ මුල් ඓතිහාසික අවධිය. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3000 වසරෙන් පස්සේ බෞද්ධ ආගම පැනනට පස්සේ වික්ෂු මහසේනාගේ ආරාමයක් විදිහට තමයි සීගිරිය ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 500 වසරේ තමයි කාශ්‍යප විදිහට මේක නගරයක් බවට බිහි කරන්නේ. නමුත් කාශ්‍යප අවධියෙන් පස්සේ අපිට ආයේ හම්බ වෙන්නේ මේක ආයෙත් නැවත ආරාමයක් බවට. ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් අතහැරීමක් තුළින් අපිට මධ්‍යතන යුගයේ වෙනකොට මේක පුරා විද්‍යාත්මක ස්ථානයක් බවට ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අලිගල සම්බන්ධ වෙන කොටාන අලිගල සහ කළුදිය පොතුන කියන මේ සීගිරි අවටසිනක මේ ස්ථාන තුනම ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සහ පූර්ව ඓතිහාසික සංක්‍රාන්තිය සනිටුහන් කරන පුරා විද්‍යාත්මක සාධක හම්බ වෙන ස්ථාන හැටියට. මොකද හේතුව අපිට පේනවා මේ අලිගල කියන ස්ථානය අපිට රේඩියෝ කාබන් දේ තරම් බලපුවාම කිසි පූර්ව 5000න් පස්සේ ඒක විශේෂයෙන් 1800 2000 සහ 900 කියන මෙන්න මේ කාල අවදි වල හම්බ වෙන ගල් මෙවලම් සහ අලු සහ රතු පැටි වලින් අපිට දැක්කන ඉතිහාසලා කියනවා මේ ස්ථානයෙන් හම්බ වෙලා තියෙනවා. අපිට මේකෙන් පිළිබිඹු වෙන්නේ සංස්කෘතික සම්ප්‍රදායන් දෙකක පුරා විද්‍යාත්මක සාධක උත්තම ස්ථානයේදී හම්බ වෙනවා. ඒකෙන් අපිට පේනවා කියන ආකාරයේදී
කණ්ඩායම් දෙකක සංස්කෘතික සම්මිශ්‍රණයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ජල්ලාල් දහම්බුවෙන් අපිට පේනවා ප්‍රාගෛතිහාසිකයේ උපකරණයක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පූර්ව ඓතිහාසිකව කියන නැත්නම් අපේ ලංකාවේ මුල් යකඩ යුගයේ මිනිස්සු පරිහරණය කළ මැටි දහන්න පිළිබඳ අවශේෂ. එතකොට මෙන්න මේක महाचार्य भंडार नायक पुरा विद्या विश्वास अतिशय पूर्व ऐतिहासिक अवधि संक्रांति संक्रांति अब